අවබෝධනාදරණය හෙතවත්තුන හිතවතියනි. අත 2018 වසරේ අගොස්තු මාසි 29 වැනිදා පතාතා. සූදනම් වෙන්නේ අදත් හැම පතාත දවසකම වගේ රිදී තිරයෙන් රත්තරන්ගේ උපේ නිවසට අරගෙනන්න. සූදානම් මෙමු ආදරවන්ද හිතවතන හිතවතියනි සිංහල සිනමාව අමරණය ගීත විදින්න රිදී තිරයෙන් රත්තරන්ගේ සමගේ. මේ අහස පුරාම හෙන ඔබේ ආදරණීයම ගුවන්නදලිය සිය හඬ ගුවන්නදලියයි. අද රිදී තිරයෙන් මත් තෝරගන්න පළවෙනි රත්තරන් ගීතය K.A.W. පෙරේරා විසින් 1974 වසරේදී අධ්‍යක්ෂණය කරපු හිඟන කොල්ලා චිත්‍රපටිය. මේ චිත්‍රපටයේ විජය කුමාරතුංග, මාලනී ෆොන්සේකා, ඩියර් නානායක්කාර, රවීන්ද්‍ර රන්දනිය, විජය නන්දසිරි, දේවිකා මීරාණි ආදී ප්‍රවීණ රංගන ශිල්පීන් ශිල්පිනියන් රසක් රංගනයෙන් දායක වුණා. චිත්‍රපටය බොහොම ජනප්‍රිය වුණු බව දැනගන්නට තියෙනවා. අතීතයේදී සිංහල සිනමාවේ ආදරණීය රසික රසිකාවියන් හිඟන කොල්ලා චිත්‍රපටය බොහොම ආදරයෙන් වැළඳගත්තු බව සඳහන් වෙනවා. චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක දැන්වීම කරද්දිම ඔවුන් චිත්‍රපටයට ආශාවක් ඇල්මක් දක්වන්න ගතයි. චිත්‍රපට නැරඹීමේ පිපාසයෙන් පිරුණා කියලත් සිනමා ඉතිහාසය අපිට දැනගන්නට ලියලා තියෙනවා. මේ චිත්‍රපටය අපුරු රත්තරන් ගීතයක් තමයි ආදරවන්ත හිතවතුනේ හිතවතීර අද රුධී තිරයෙන් අපි අහන පළවෙනි ගීතය. මේ ගීතේ ගායනා කරන්නේ අංජලීන් ගුණතිලක. Thank you.
සිය හඬ අහස පුරා ඇහෙන ඔබේ හඬ. ඩොමි ජයවර්ධන විසින් අධ්‍යක්ෂණය කරපු සිංගප්පූරු චලචිත්‍රපටයේ මේ ගීතය ගායනා කරන්නේ MS ප්‍රනන්දු. Welcome ladies and gentlemen to the new dance floor of the Eagles Club. Tonight we proudly present one and only Helen Kumari. යහනාව කිලෝකේ නැවෙයි ශංගාලෝකේ යන නොසිතු වෙලාවක වියකි ජීවය තනාග විනිබිඳගේ යන නොසිතු වෙලාවක වියකි ජීවය තනාග විනිබිඳගේ මල් යහනාව කිලෝකේ නැවෙයි ශංගාලෝකේ සතිය හෙට පැමිණි නැත අද පමණයි ඇත්තේ අද පමණයි ඇත්තේ අද පමණයි ඇත්තේ සඳ බැස යාවිද ඉරු නැගගේ විද එය ඉස්තිර නැත්තේ ඒ ඉස්තිර නැත්තේ ඔව් ඒ ඉස්තිර නැත්තේ සිතෙහි සතුට නැත සදහත පවතින් ලැබුණු තැනදී ඇයි සිතමින් ලතවින් මල් යහනාව කිලෝකේ නැවෙයි ශංගාලෝකේ මල් යහනාව කිලෝකේ නැවෙයි ශංගාලෝකේ යන නොසිතු වෙලාවක වියකි ජීවය තනාග විනිබිඳගේ යන නොසිතු වෙලාවක වියකි ජීවය තනාග විනිබිඳගේ මල් යහනාව කිලෝකේ නැවෙයි ශංගාලෝකේ වන් පැහැයෙන් රහසින් අමතන ජීවිත අතට ගමු ජීවිත අතට ගමු ගමු ජීවිත අතට ගමු මල් මදිරාවෙන් තෙම් පිළිනාරෙන් රස විදෝකඳ වෙමු රස විදෝකඳ වෙමු අපි රස විදෝකඳ වෙමු ප්‍රියා සලාගන කාලය පියමනවා අමා උනෝතින් අපමග තනි වෙනවා මල් යහනාව කිලෝකේ නැවෙයි චන්ද්‍රාලෝකේ මල් යහනාව කිලෝකේ නැවෙයි චන්ද්‍රාලෝකේ යන නොසිතු වෙලාවක වියකි ජීවය තනාග විනිබිඳගේ යන නොසිතු වෙලාවක වියකි ජීවය තනාග විනිබිඳගේ මල් යහනාව කිලෝකේ නැවෙයි චන්ද්‍රාලෝකේ අඬමින් ඉපදි අඬමින් පසුවි අඬමින් අප යන්නේ අඬමින් අප යන්නේ අඬමින් අප යන්නේ එහෙනම් පුත්තක් විනෝද දෙමු අපි ඇයි බල බල ඉන්නේ ඇයි බල බල ඉන්නේ ඔබ ඇයි බල බල ඉන්නේ පල නැත අවුරුදු සිය යක්ෂ සුම්හෙලා දවසක් ජීවත් වෙමු අපි උදම් වෙලා මල් යහනාව කිලෝකේ නැවෙයි චන්ද්‍රාලෝකේ යන නොසිතු වෙලාවක වියකි ජීවය තනාග විනිබිඳගේ යන නොසිතු වෙලාවක වියකි ජීවය තනාග විනිබිඳගේ මල් යහනාව කිලෝකේ නැවෙයි චන්ද්‍රාලෝකේ මල් යහනාව කිලෝකේ
నవే చంద్రాలు බොනිෆස් ප්‍රනාන්ද කියන්නේ අතීත සිංහල සිනමාවේ අමතක වෙන්නේ නැති ප්‍රේමවන්ත චරිතයක්. ජෙනිටා සමරවීර සහ මානෙල් වානගුරු බොනිෆස් ප්‍රනාන්ද සමග රඟපාපු ටිකිරා චිත්‍රපටිය වගේ ගීතයක් වෘදීතිරයෙන් අහන්නයි මේ සූදානම් වෙන්නේ. 1978 වසරේදී මේ චිත්‍රපටය තිරගත වෙන්නේ කලසුදු චිත්‍රපටිය අපෝරු ගීත. විය හැකි විදිහටම මේ චිත්‍රපටයේ පසුබිම් ගායනය එච්.ආර්.ජෝත් බලසමගින් ඇන්ජලින් ගුණදෙලක. කතාව නිෂ්පාදනය අධ්‍යක්ෂණය ලෙස ජේම්ස් පිරිස්ට අයිතිවුණු රේඛාව චිත්‍රපටිය 1956 වසරේදී තමයි තිරගත වුණේ. කතාබහට ලක්ුණු අමතක වෙන්නේ නැති අමරණීයත්වයට පත්වන චිත්‍රපටයක් හැටියට
රේඛාව චිත්‍රපටිය හඳුන්වන්න පුළුවන්. ආනන්ද වීරකෝන්, සෝමපාල ධර්මප්‍රිය, දියර් නනායකර වගේ ප්‍රවීණයන් රසක් රේඛාව චිත්‍රපටියේ රඟපෑවා. මේ චිත්‍රපටයේ ගීතත් ඔබට මතකයි. අපි නිරන්තරයෙන් විඳින ගීත, අමතක වෙන්නේ නැති ගීත. ප්‍රතිතරෙන් අපි අහන මේ රත්තරන් ගීතේ රේඛාව චිත්‍රපටයෙන් ගායනා කරන්නේ සිසිර ඉම්රාණි ආදරණීය යුවළ. ආදරවන්ත හිතවතුනි, හිතවතියනේ, අමතක නොවන, අමතක කළ නොහැකි අමරණීය සිංහල සිනමාවේ ආදරණීයම ගීත ඔබ වෙත අරගෙන එන්නේ හස පුරාම හෙන ආදරණීයම ගුවන්විදුලි සිය හඬ ගුවන්විදුලිය. මාතලා, මාතලා චිත්‍රපටයේ ගීතයේ සුගී වැඩසටහනකදී ඇහුවා, ඔබට මතක ඇති. කොහොම වුණත් අද අපි මාතලන් චිත්‍රපටයේ අපූර්ව ගීතයක් අහන්නයි මේ සූදානම් වෙන්නේ. මාතලන් චිත්‍රපටයේ ඒ.එම්. නාගරාජන් තමයි අධ්‍යක්ෂණය කළේ. පසුගිය දවසක අපි මේ විස්තර කතා කළා. ක්ලැරිස් ද සිල්වා සමඟ සිෂා පලිහක්කාර ප්‍රධාන චරිත නිරූපණය කළේ. මේ ගීතය ගායනා කරන්නේ කලාශූරී ලතාවල්පල. මතකද බලන්නකෝ, පාසල් විවිධ ප්‍රසංගවලදී අපි මේ ගීතයට අපූර්වට රංගනයන් ඉදිරිපත් කරන පාසල් වේදිකාවේ. අනිවාර්යෙන් ඔබට මතක් වේවි. Thank you.
කෙත්වතු පිරිලා සාරා ඕ කෙත්වතු පිරිලා සාරා සනත් ගුණතිලක, සබිතා පෙරේරා, අනෝජා බේරසිංහ, ප්‍රෙඩි සිල්වා, ප්‍රවීණ රංගන ශිල්පීන් ශිල්පිනියන් අරලියමල් චිත්‍රපටියේ කට රඟපෑවා. 1985 වසරේ දිත්‍තිරගත වුණු මේ චිත්‍රපටියේ විශාල ජනප්‍රියත්වයක් ලැබුවා. මා කලින් සඳහන් කළ රංගන ශිල්පීන් ශිල්පීන්ට අමතරව තවත් බොහෝ ප්‍රවීණයන් මේ චිත්‍රපටියේ රඟපෑවා. MU අරුගඩ තමයි චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ. මේ රත්තරන් ගීතය අපි අහන්නේ අරලියමල් චිත්‍රපටයෙන්. ගායනා කරන්නේ එච්.ආර්. ජ්‍යොතිපාල සමගින් මායා දමයන්ති පෙරේරා. ඉක්මල් කතාවේ මල් කතාවේ කුමරි දත්තරන් කුමාරි කතාවේ කුමරි රත්තරන් කුමාරි ඉරු දෙවියෝ
ಮಹೇನಲ್ಲಿ ಅಲ್ಲಿ ದೊಲ್ಲಿದ ಅಸುನಿದ ಹಿಂಚರೆ ಇದ್ದ ಮಲ್ಕತಾವೇ ಕುಮರಿ ರತ್ತರನ್ ಕುಮಾರಿ ಯಾದು ಇದ್ದ ಮಲ್ಕತಾವೇ ಕುಮರಿ ರತ್ತರನ್ ಕುಮಾರಿ ಮಠದೇವಿ ಶುಭವಾಸನ ಇದ್ದ ಮಲ್ಕತಾವೇ ಕುಮರಿ ರತ್ತರನ್ ಕುಮಾರಿ ಕುಮಾರಿ ರತ್ತರನ್ ಕುಮಾರಿ ಹಿತ ನಿವನ ರೇಡಿಯೋ ಸತ್ಕಾರ್ಯ ಸಿರ್ಹಂಡ್ 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 ಚಿತ್ರಪಟ ಹರುಣ್ ಲಂತ್ರಾ ವಿಸಿನ್ ಮೇ ಗೀತೆ ಗಾಯನ ಕರಣಿ ಮನ ಮಾಲಿ ಅನುರಾಗೆ ಹದನಲವನಾಯ ಈ
හඳ ඔබ සඟවුණා මනමාලිය මගනාමනි බැඳයාදද මනමාලියයි මැනගේලා ඔරුවනැකි ඒ පාවි අමනාපයි පිටවීගිය බැඳයාදද සුකුමාලි එම් පනීවිදේ පාවේ සිය හඬ අහස පුරා ඇහෙන ඔබේ හඬ ප්‍රේමණීය හිතවතුනි හිතවතීනි ගිමන නිවන රන්සරේ සියාඩ ගොනදියත් සමගයි ඔබ මේ වෙලාවේ එකතු වෙලා ඉන්නේ. රුධීතරෙන් ඊළඟට අපි අහන රත්රන් ගීතය සුදු සඳේ කළුවලා චිත්‍රපටේ. මේ චිත්‍රපටය නිෂ්පාදනය ක්‍රමින අධ්‍යක්ෂණය කළේ රොබින් තම්පෝ විසින්. ටොමි ජයවර්ධන, සුවිනීතා බේරසිං හරි අපූරු ලස්සන හිනාවක් හිමි ප්‍රවීණ රංගන ශිල්පිනියක් ඇය. ධර්මශ්‍රී රණතුංග, ලිලියන් එදිරිසිංහ මේ චිත්‍රපටයේ රඟපෑවා. 1963 වසරේ සැප්තැම්බර් මාසයේ 11 වෙනිදා තමයි සුදු සඳේ කළුවලා තිරගත වුණේ. විය හැකි පරිද්දෙන්ම මේ ගීතයත් ගායනා කරන්නේ එච්.ආර්. ජෝතිපාල විසින්. කාලඟ හෝ ඔබ හිනෙහි ඉන්නවනම්
ඒ තමයි සියහඬ අපේ සතට. ප්‍රේමණිය හිතවතුනි හිතවතීනි, අදත් රුධී තිරෙන් රත්රන්ගේ වැඩසටහනෙන් සමුගෙන යන්න තමයි මේ සූදානම් වෙන්නේ. ලබන පතාත දවසේදී මේ විදිහටම රත්රන්ගේ යහන්න අපි ආපහුමන ගෙහිමු. අදත් රුධී තිරෙන් රත්රන්ගේ සංස්කරණය කරා තක්ෂිලා දිල්රක්ෂි, ස්තුතියි තක්ෂි. යන්න කලින් ප්‍රාර්ථනා කරනවා හැමදාම වගේ ඔබේ යහපත් බලාපොරොත්තු ඒ විදිහටම ඉටු වෙන්නට කියලා. සතුටින් ඉන්න. හැමෝගෙම සතුටට ඔබ හේතුවක් වෙන්න. සුබ රාත්‍රියක්. මම ආදරෙන් තාරා. ජාල රේඩියෝ සත්කාරය සියහඬ.